වීවපුරනවා ඔන්න අදත්තාව තීච පුතාලත් එක්ක තවත් ලස්සන පාඩමක් ගැන කතා කරන්න ඔන්න මේ දවස් ටිකේම පුතේ ටීච කතා කර අපිට උදව්වන පුද්ගලයෝ කවුද ඒගොල්ලොන්ගෙන් අපට ලැබෙන සේවාව මොකක්ද කියන එක ගැන. ඉතින් අද තීච හිතුවා තවත් ඒ වගේම අපිට සේවාවක් ලබා දෙන පුද්ගලය ගැන කතා කරන්න පුත්තේ ඉතින් ටීචා ද කියල දෙවා පුතාලට ගෝවි මාම ගැන කද ගොවිමාමා ඉති පුතේ අපි ගොවිමමාම ටිංක්්‍රිසින්කෙනා ෆාම කියලා. කෞද ෆාම. ඉතින් මඟ පුතාලත් දැකල ඇති නේද. ගොවිමාමලා උදැල්ල කරේතියාගෙන නේද කුඹරුවලට උදේපාදරමයනව දැල ඇති මඟ පුතාලා නේද පුතාලගේ ගම්බලත් කුම්ඹර තිනවර නද ඒ කුම්ඹර කරන්නපුතේ මෙන්න මේ වගේ ගොවිමාමල. ඉතිං මඟ පුතාලා හැමදාම උදේට දවල්ට රෑට මේමගේ බත් කණවනේද. අම්මල වදකරකර කවන්න උත්සාහ කරන්නේ නේද ඉතින් පුතල්ල දන්නවද මේ තරං අම්මල උනන්දුවෙන් බත්කවන්න හැමදාම හදනමයිඉතින් මේ බත් කොහොමදවි කියලා ගෙදරට ඒ දන්නේ නෑනේද. අම්මල කඩේටකිහිල්ලනං හාල් අරගෙන එෙනවා ඊට පස්සිතින් සෝදල ලිපේති බ්බට පස්ති තැම්බනාට පස්ති නේද බත්වෙනවා ඉතිං ඒටික දන්නවා ඉතින් ඉතින් එහාට දන්නේ නෑ පුතාලනේ දහල් කොහොමද හැදනේ කෞද්ද මේවා අපිට ගෙනල්ල තියෙන්නේ ඒව දන්නේ නේ තින් ටීච අද කියල දෙන්නම් පුතේ අපිට මේ හාල් ලැබුණේ කොහොමද කියලා ගොවිමාමට පුතේ කුඹුරක් තියනවකුවනි මේ කුඹුර මඩ කරගන්න ඕනි පුතේ යාටයාගේ වගාව කරන්න ඉතින් මොක දන්වදුම් ගොවිමාම කරන්නේ ගොවිමාම කරන්න පුතේ ගමයින් හරක්ත ඉික් මෙන්න මේ කුඹුර මැද්දට දාලා මොකද කරන්නේ මේ කුම්ඹුර වටේම ඒ හරක්්ටිකව අරගෙන යනා. නේද. ඉතිං අරගෙනනකොට මොකද වෙන්නේ මේ කුම්ඹුරතින පස් එහ මෙ එහි මෙට තැලිල් පොඩ්ඩි වෙලා පෙරලිලා යනා. නේද. ඊට පස්සේ මොකද වෙන්න පොතේ. දැංඉතින් මේ මුල කුම්බුරම මොකද වෙලා තිනෙ මඩ වෙලාතිඉන්නේ ඔන්න දැන්කුම් ගොවිමාම අපි ඒකට කියනවා ගොවිමාම කුඹුර හානම කියලා නේද. හරක් දාල තමයි පුතේ ඉස්සරකාලේ කුඹරහාන එක කරේ. එව්නාට අද වෙනකොට පුතේ මේ ට්‍රෙක්ටර් ඒ වගේ යන්ත්‍ර සූත්‍රභාවිතයෙන් තමයි අද ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඊට පස්සෙ බලමු ගොවිමාම මොකක්ද කරන්න කියලා. ගොවිමාම ඊට පස්සෙ පුතේ කරන්න දැන් හරක් දාලා නේද. අර පෙරළගත්ත පස තවත් හොඳට පස එහිට මෙහෙට පෙරලලවිල්ලා. පෝරු ලෑල්ලක් අරගෙන මේ තියෙන පෝරුලෑල්ල මේ පෝරු ලෑල්ල අරගෙන පුතේ ගොවිමාම කරන්නේ එයාට අවශ්‍ය විදිහට මේ කුඹුර තිෙන පස් ටික ගානට තුනී කරගන්නේ එක. ඉතිං මේ මඩවෙලා තිීෙන පස්ටික නේද මඩ ටිකො හොඳට තුනී කරගන්න එක තමයි පුතේ මේ පෝරුලෑල්ලෙන් කරගන්නේ. ඊට පස් ඉතිං බලමු ඊට පස්සේ ඊට පස්සේ ගොවිමම මොකද දන්නවාද කරන්නේ දැන්වන්න එයට යාගේ වගාව කරගන්න හොඳ කොඹුරක් තියනවා. ඉතින් ඉට පස්ස මොකද කරන්න මෙය වී යට ටිකක් ජෙනැල්ලා නේද වී ඉහිනවා මේ තීන පුතේ වී ඉහින පින්තූරයා. ඊට පස්සේ ඔගුලො දන්නාද වී ඉහලා ටික දවසකින් පුතේ මෙන්න මේ වගේ වී ඇටවල මුගුරුදාගෙන නේද ගොයම් පැලවෙලා තියෙනවා පේනවා. ඉතිං ටිකෙන් ටික ටිකෙන් ටික ලොකු වෙන කොට පුත්තේ මොකද කරන්න මේ ගොවිමාම මේ ගෝවිපල එයාගේ වී වගාවක්නෙ දැම් මේ කරන්නේ දේ වී වගාව ආරක්ෂා කරගන්න එක එක දේවල් කරනවා ඒකෙන් එක දෙයක් තමයි පුතේ මෙන්න මේ වගේ ලස්සන පම්බේ කදලා මේ කුඹුර මැද්දගෙනනැල්ලා තියෙනවා නේද එතකොට මොකද වෙන්නේ අර ගොයම් පැළවල එෙනවන ගොයම් කරල් මේ ඉතින් මේ ගොයම් කරල් කන්න කවු දෙන්න මේ ගොවිපලට ගරල්ලව වෙනවා නේද. ගීරව් වෙනවා මයිනො වෙනවානේ ඒයි වගේ සත්තු වෙනෝ. ඉතින් මොකද වෙන්නේ සත්තු බය වෙනෝ මේ පාබයාට නේද. ඉතිං මු ගුණට කියර දෙන්න ලස්සන කවියක් පම්බය ගැන කියවෙන. හිටගෙන හිටියත වෙලමැත්දේ. පඹයටට පණනෙහැ අපට වගේ. ඉගිලීයන පොඩිකුරුල්ලනිේ තාත්තා අද නැහැ මමයිවෙලේ. ඔන්න මෙන්න කුරුල්ලු රැටිල පුතේ පම්බල් ළඟට වෙලා තින්නවනේද. ඇැබැයි ගොවිමාමගේ වගාවට කිසින්න හානියක් කරන්නේ නැහැමේ කුරුල්ලු. නේද පම්බිය ඉන්න හිද. ඉතින් ඊට පස්සේ මං පුතාලට කියල දෙනන් දැන් ඒ විදිහට, ොයම් පැල ටික ලොකුුණනාට පස්සේ මොකද කරන්නේ. ගොවිමාම ඊට පස්සෙ පුතේ තවත් මේ ගොවිපල හොදට තියාගන්න පොහොර යොදලානේද දැම්මින් ගොයම් පල කන්න එහම එනව ගෘමීන් නේද ඒ ගොල්ලොන්වත් නැති කරන්න එක කෘමිනාශක ගහලානේද තින් ඔන්න හොදට එයාගේ වගාව සරුකරගෙන මෙන්න මේ විදිහට ආවාහම මේ බලන්නොකෝ ගොයම් කරල පැහිලා. නේද. බණඩි ගෝයම මෙන්න මේ විදිහට කිරි වැදිලා පාත්තල මේ බල නැවිල තියෙන්න්නේ. නේද. ඉතිං ඔන්නඔයි විද්‍යහටාවට පස්සේ ගොවිමාම මොකද කරන්නපුතේ මේ ගොයම් කරටික කපන්න ලෑස්ති වෙනවා. ඉතිං ගමේ ඉන්න නැන්දල මාමලා, හිපදිනනිට කතා කරලා ගොවිමමාමොකද කරන්නේ. මේ ගොයම් කපන වැඩේ කරනවා. ඉතින් මොකද කරන්න දැක ඇති අරගෙන මේ ගොල්ලු එකක ලස්සන ගොයන් කවිකය කිය තමයි පතේ ගොයම් කපන වැඩේ කරන්න. ඉතින් පුතේ ගොබිමාමට හරිම සතුට වනේද. ගොයම් කැපුුවට පස්සේ. ඉතින් පතේ ඊට පස්සේ ගොවිමාම කරන්නේ. මෙන්න මේ විදේශ පුතේ ඒ අපපු ගෝයම් ටික ඔක්කෝම එක තැනකට ගෙනල්ල ගොඩ ගහලා දැංගවි මාමල ඇස්තිවෙන්නේ ඊළඟට මේ ගොයම් ගස්සල තියන පුතේ වී ඇයට තියෙනවානේ මේ වී ඇයට ටික වෙන්කරගන්න. තිපුතේ ඉස්සරනම් අදකාල වගේ නෙවෙයි ගවයොදාලා ඒ වගේම මිනිස්සුම් එකතු වෙලා මිනිසුන්ගේ කකුල්වලින් ඒ වගේ මහාරක් දාළ විල්ල හරක්. වගේ සත්තුන්ගේ කකුල්වලින් පාගල තමයි පුතේ මේම් ගොයම් ගස්වල තියෙන මේ වීයට ටික වෙන්කර ගත්තේ. ඉතිං අද කාලේනම් එහෙම නැහැ මොකද අදකාලි නම් පුතේ ඔක්කෝම් වෙන්නේ යන්ත්‍ර සූත්‍රමාගේ නේද. ඉතින් ඔන්න ඉතිං එහේම වෙන්කර ගත්ත වීඇයට ටික පුතේ මේ ගොවිමාම අරගෙන, ගොඩක් ගහලා බලාන ගොවිමාමීටික අරගාන්නයෙත් පුතේ වැැඳලා ඒත ඒ වගේ ගෞරවයක් ගොවිමාම මේ වී වලට පෙන්න්නනවා ඊළඟට බලමු ගොවිවාම මොකද කරන්නේ කියලා තැ මේ විදිහර ගොඩ ගහගත්ත පුතේ මේ වී ටික ඊට පස්සේ ගොවිමාම මොකද කරන්නේ ගෝනිවලට දාගෙන නේද එකතු කරගෙන ගෙදරට ගිහිල්ල පුතේ දැන් වී වල තිීනවනි පුතේ තව මේ වීියටත්ත එකතු වෙලා රොඩු නේද දැති මේ රොඩ ටිකත් ඉවත් කරගන්න ඕනේ ති මේ රොඩ ඉවත් කරගන්න මේ ගොවිමාම කරන්නපුතේ වී සුලංකරනවනේද සුලංකරනවා කියනනි පොතේ වී ටිකක් මේ ගුල්ලකට අරගෙන කුල්ල මේ උඩට උස්කල්ලවිල්ල හුලන් එන පැත්තට මේ වීටික බීමට දානෝ එතකොට ොකද වෙන්නේ හුලම් පාරෑවිල්ලා මේ වීවල තින රොඩ ටිකොක්කොම ගහගෙන ගිහිල්ලා වීටික බීමට නේද ඊට පස්සේ එන වීවල රොඩුව එහෙම නැහැ ඉතිං ඔන්න ඒ වගේ එකතු දැකෝම වීටික හදාගෙන රොඩුකෝමයින් කරගත්ත වීටික පුතේ මේ වගේ පැදුරක් එහෙමන් නතා ස්්‍රරකාලකනවා මාගලක් කියල මේ මාගලක්කරගෙන මාගලට මේ වීටිකොක්කෝම දාල තුන්නින් කල හොඳට අවවේ වේලගන්න වේලගෙන පුතේ මෙන්න මේ වගේ ඉස්සකාය තිබුණා මේ වීමනින්න උපකාරන්න උපකරන තින් මේ උපකරණ ටි උපකරණයක් මගින් මේ වීටිකොක්කොම මෑනලා හැම ගෙදරකම පපුත ස්ර තිබ මේ ව දාල තියන්න මෙන්න මේ වගේ එකක්. අපි එකට කියනවා වී බිස්සක් කියලා මේ වී බිස්ස ඇතුළි තමයි පපුතේ මේ ඒගොල්ලෝ මේ වීටිකොක්කෝම දාලා තිබ්බි. ඉතින් පුතේ දැන් ඔගොලොන්ට තේරෙනන ඇති ඔන්න වී හැදෙන හැටි. ඊට පස්සමේග විමාම කරන්න මේ වීටික මෝලකට අරගෙන ගිහිල්ලා නේද. ඒවා වී කෙටුවට පසෙ තමයි පපුත්තේ මෙන්න මේ හාල් කියනක අපට හම්බ වෙන්නේ. ඉතිං ඔගොළ දන්නවද ගොවිමම මෙහෙම කොටාගෙනාපු හාල් එක පාරටම ගෙදර ආහාරවලට ගන්නවද. කනවද. නෑනේද මේගොලු මුකක් දන්නවද කරන්න පොතේ. මේ හාල් අරගෙන්න්න රස්ලම රස්ස කිබත්තක් හදලවිල්ලා. මුලින් අරයියාන්නිපුතේ පන්සලට. ඒමකටද. බුදුසාදුට පූජ කරන්න නේද. ඒතරං ගෞරවයක් තිීෙනවා පුතේ ගොල්ල මුලින්ම හදාගත්ත ආහාරයනේක. නේද. ඉති මුලින්ම හදාගත්තා ආහාරය පුතේ බුදුසාදුට පූජ කරනවා. මේ ගොවිමාම බලන්න කොච්චර හොඳද කියලා ගවිමාම නේද. ඊට පාසසි තමයිඔන්න පුතේ යාලඟ තිෙන ඉතුරු வீටික නේද. ඉතුර ීටිකත් කොටලා හාල් කරගෙන. නේද. වැඩිපුරතීනවනන් තමයි පුතේයා? කඩවල්වලට දාන්නේ. ඔන්න ඊට පස්සෙ තමයි. ඒහල් අපටික අපි ගිහිල්ලා කඩෙෙන් අරගෙන. නේද අම්ම යනෝ නේද කඩේ. දි කඩෙෙන් අරගෙන ඇවිල්ලා තමයි පුතේ ඉට පසේ අම්මා මේව සෝදලා. නේද වලந்தකට දාලා ලිපේතියල තැම්ඹූුණහම තමයි පුතේ ඒ සහල් ටික බත් කියලා අපි කන්නේ. ඔන්න එහෙනම්. ගේ පුතාල දන්නවා දැන් කොහොමද හාල් කියන්නේ මොනවටද වී කියන්නේ මොනවටද බත් කියන්නේ මොනවාටද. නේද. දන්නව නේද. ඔන්න එහෙනම් දැන් තීච ගොවිමාම ගැන කියල දුන්නා. ගොවිමාමගෙන් එ සේවාව ගැන කියල දුන්නා. ඊළඟට පුත්තේ අපි බලමු මේ ගොවිමාමට මෙන්න මේයාගේ වගාව කරගන්න මුොනවද ඕන වෙච්චූප කරන කියල. ඔන්න මෙතන තියෙනවා උදැල්ල. ඒ වගේම දෑකැත්ත ඒ වගේම ඊට පස්තිනව අගුල ඊට පස්සෙ පෝරු ලෑල්ල කාර්තුව මේ වී මනින්න ගත් උපකරණ පුතේ මේවා කුරුණිය. ඊට පස්සේ මාගල ඔොන මේ වගේ උපකරණ තමයිපුතේ ගොවිමාමට යගේ වගාව කරගන්න ඕන වෙලා තිීන්. ඉතින් ඔන්න එහෙනම් ටීචාද කියලා දුන්නග විමාම ගැන තාල ොඩක්දේවල් දිගෙන ගන්න ඇ. එහෙනම්පුතේ තවත් මේගේ ලස්සන පාඩමකින් ටීචාපහෝ ගොළොගෙ දෙරට ේනකක්. අදර ටීජ සමුගන්නවා මේ පාඩමෙන් එහනම් පුතාලතකං පරිස්සමින් ඉන්න තීචක ඉහිල්ලන්නං අයිබෝුවන්.